පිරිවෙන දහම් පාසල් හා පාසල YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගනිමින් ධර්මාචාර්ය විභාග ප්‍රශ්නෝත්තර අභිධර්මය 2017-2018 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ප්‍රශ්න සහ පිළිතුරු මොනවද කියලා. රෝම ඉලක්කම් 1 යටතේ අ සහ ආ කියලා ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙනවා. ලකුණු 2ක සහ ලකුණු 3ක ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ අ කොටසේ දැක්වෙන අ යටතේ දැක්වෙන අකුසල මූල නම් කරන්න. ලකුණු 2ක ප්‍රශ්නය. අකුසල මූල අභිධර්මයේ ඉගැන්වෙනවා. අකුසල මූල මොනවද කියලා. පිළිතුරු ලෝභ, දෝෂ සහ මෝහ. ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල මූල 3. ආ ප්‍රශ්නයේ ලකුණු 3යි. අකුසල් සිත්වල දිට්ටි සම්පයුක්ත බව ඇතිවීමට බලපාන සාධක 3ක් පෙන්වා දෙන්න. දිට්ටි සම්පයුක්ත බව. වැරදි සහගත දැකීම. වැරදි සහිත දැකීමකින් යුක්ත දෙයක් බවට පත්වෙන අකුසල් සිත්. වැරදි සහගත ස්වභාවයකින් යුක්ත වෙන්නට හේතු මොනවද කියලා අහන්නේ. කරුණු 3ක් අහනවා. ලකුණු 3ක් හම්බ වෙනවා. සත්‍යය සහ පුද්ගලයා පිළිබඳ යථා තත්ත්වය නොදන්නා බැවි. දිට්ටිගත වැරදි සහගත දැකීම් වලට පත්වෙන්නේ සත්‍යය සහ පුද්ගලයා පිළිබඳව යථා තත්ත්වයේ නිවැරදිම තත්ත්වය අවබෝධ කර ගැනීමට අසමත් වන නිසා. ආත්මීය වශයෙන් මම මගේ ලෙස ගැනීම නිසා. මම මගේ වශයෙන් ආත්මීයව ගන්න නිසා දිට්ටිගත සම්පයුක්ත තත්ත්වයට පත්වෙනවා. කැමැති දේහි ඇලීමේ ස්වභාවය නිසා. කැමති දෙහි ඇලීමේ ස්වභාවයේ තිබුණම දිට්ටිගත සම්පයුක්ත වැරදි සහගත දැකීම් වලට පුද්ගලයා යොමු වෙනවා. මේ විදිහට ඔබට කරුණු නිර්මාණාත්මකව අදාළව ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. දෙවනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 පළමුවැනි හා දෙවැනි ලෝභ මූල අකුසල සිත් දෙක නම් කොට එම සිත් දෙකෙහි වෙනස සනිදර්ශනව පැහැදිලි කරන්න. පළවෙනි සහ දෙවැනි ලෝභ මූලික අකුසල සිත් දෙක දක්වන්නට කියන්නේ ලකුණු 6ක ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒ දෙක පිළිබඳව වෙන වෙනම හඳුන්වා දිය යුතු වෙනවා. සෝමනස්ස සහගත දික්ටිගත සම්පයුක්ත අසංකාරික සිත. පළවෙනි සිත සෝමනස්ස සහගත දිට්ටිගත සම්පයුත්ත අසංකාරික සිත. අසංකාරික කියන එක වැදගත් වෙනවා. අසංකාරික සිත සෝමනස්ස සහගත දිට්ටිගත සම්පයුත්තමයි සසංකාරික සිත. ඉස්සල්ලා සිත අපි දැක්වේ අසංකාරික සිත විදිහට, දැන් මේ සිත දක්වන්නේ සසංකාරික සිත විදිහට. නැවත වතාවක් බලමු. අපිට මේ පාඩම් වලට අදාළ මේ විෂය කරුණු කටපාඩම් කරලා මතකයේ රඳවාගෙන තිබෙන්නට වෙනවා. ප්‍රශ්න සඳහා ධර්මාචාර විභාගයේදී පිළිතුරු සපයද්දී. ඉතින් සෝමනස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත සහ ලෝභ මූලික සිත් පළවෙනි සිත් දෙක සෝමනස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත කියන සිත් දෙක තමයි ලෝභ මූලික සිත් 8 පළවෙනි සිත් එක බවට පත් වෙන්නේ. සෝමනස්ස සහගත නම් තමන් කරන අකුසලයේ හෝ වරද සතුටින් කරන බවයි. තමන් කරන වරද සතුටින් කරන ස්වභාවයට කියනවා සෝමනස්ස සහගත කිය. සෝමනස්ස සහගතයි. සෝමනස්ස සහගත කියලා කියනවා. දිට්ඨිගත සම්පයුක්ත ඊළඟ වචනේ අපිට හම්බ වෙච්ච දිට්ඨිගත සම්පයුක්ත නම් එය වරදක්ය. එයින් නරක විපාක ලැබෙන්නේය යන්න පිළිබඳ පිළිගැනීමක් නැති බව. දිට්ඨිගත සම්පයුක්ත කියන්නේ එය වරදක්, එයින් නරක විපාක ලැබෙනවා, මේ ආදී වශයෙන් පිළිගන්නේ නැතිකම, විශ්වාස කරන්නේ නැතිකම. පවක් අකුසල කර්මයක් සිද්ධ කළා මේ තුලින් විපාක ලැබෙනවා කියන එක පිළිබඳ විශ්වාස කරන්නේ නැති එක දිට්ඨිගත සම්පයුක්ත, වැරදි සහගත දැකීම. දිට්ඨිගත විප්පයුක්ත නම් එය පවක්ය, නරක විපාක ලැබෙන්නේ යයි දැනම කරන බව. දිට්ඨිගත විප්පයුක්ත කියන්නේ ඒක වැරද්දක් බව දැන දැන ඒ වරද සිදු කිරීම.
වැරද්දක් බව දන්නවා. ඒ වැරද්ද විපාක ලැබෙනවා කියලා දැන දැන කරන එකට කියනවා දිට්ඨිගත විප්‍රයුක්තයි කියලා. අසංකාරික නම් ඒ ක්‍රියාව හෝ කතාව කාගේවත් මෙහෙවීමක් නැතිව තමාගේම උවමනාවෙන් කරන බවයි. අසංකාරික කියලා වචනයක් හම්බ වුණා. ඒ වචනේ තේරුම ඒ ක්‍රියාව හෝ කතාව කාගේවත් මෙහෙවීමකින් තොරව තමාගේම උවමනාවෙන් තමා විසින්ම සිද්ධ කරනවා කියන අදහස ලබා දෙනවා. සසංකාරික නම් වෙනත් කෙනෙකුගේ හෝ බලවේගයක මෙහෙවීමෙන් කරන බව. කාගේ හරි මෙහෙවීමකින් සිද්ධ කරන දේ සසංකාරිකයි කියලා කියනවා. ඒ අනුව මෙම දෙකෙහි වෙනස මෙසේ දැක්විය හැකිය. ඒ අනුව බලලා අපිට පුළුවන් කියන්න පුළුවන් මේ සම්බන්ධව මෙන්න මේ විදිහට මේ දෙකේ වෙනස. ළමයෙක් ආසාව නිසා සන්තෝෂයෙන් වරදක් ය නරක විපාක ලැබේය යන පිළිගැනීමක්ද නැතිව තමාගේම උවමනාවෙන් යමක් සොරකම් කරයි. ඔහුට ඒ මොහොතේ පහළ වන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිතයි. යම්කිසි ළමයෙක් සන්තෝෂයෙන් වරදක් ඒ වගේම නරක විපාක ලැබෙනවා කියලා පිළිගැනීමක් නැතිව තමාගේම උවමනාවෙන් හොරකමක් සිද්ධ කරනවා. මේක සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත මුල් වෙලා කරන දෙයක්. එම සොරකමම වෙනත් අයෙකුගේ කීම නිසා සතුටින් වරදක් යැයි නොපිළිගෙන නරක කරන විට පහළවන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිතයි. ඒ හොරකමම යම්කිසි කෙනෙකුගේ කීමක් නිසා සතුටින් වරදක් කියලා පිළිගන්නේ නැතිව සිද්ධ කරනවා නම් කාගේ හරි මෙහෙවීමකින් සිද්ධ කරනවා නම් ඒක සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිතක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ තමයි ලෝභ මූලික සිත් දෙකේ පළවෙනි සිත් දෙකේ වෙනස බවට පත් වෙන්නේ, පළවෙනි සිත් දෙක බවට පත් වෙන්නේ. මෙම සිත් දෙකේ වෙනස වන්නේ අසංකාරික හේවත් මෙහෙවීමක් පෙළඹවීමක් නැතිව සිදු කිරීම සහ සසංකාරික හේවත් පෙළඹවීමකින් කරන යන අවස්ථාවන් දෙක තමයි මේකේ වෙනස බවට පත් වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ පුද්ගල సంతානයේ පරිහානියට අකුසල මූල හේතු වන අයුරු පෙන්වා දෙන්න. පුද්ගලයාගේ සිතේ පිරිහීමට පුද්ගලයාගේ පිරිහීම කෙරෙහි අකුසල මූලයන් බලපාන ආකාරය විස්තර කරන්නටයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ. ලකුණු 7ක ප්‍රශ්නය අපි බලමු. අකුසල මූලයන් පුද්ගලයාගේ సంతානයේ පරිහානියට පිරිහීමට බලපාන ආකාරය. තීනමානි අකුසල මූලානි යනුවෙන් දැක්වෙන ලෙස අකුසල මූලයන් තුනකි. ඒවා නම් ලෝභ අකුසල මූලය, දෝෂ අකුසල මූලය, මෝහ අකුසල මූලය යන තුනයි. අකුසල මූල තුන වෙන්නේ ඒ අපි සඳහන් කරපු ලෝභ, දෝෂ සහ මෝහ කියන අකුසල මූලයන් තුන. මෙම තුන පුද්ගලයාගේ సంతානයේ හෙවත් සිත පිරිහීම සඳහා හේතු වෙන ආකාරය පැහැදිලි කිරීම ඉතාම පහසු කාර්යයකි. මේ අකුසල ධර්මයන් වලට අනුව පුද්ගලයාගේ సంతානය අපිරිසිදු වෙනවා කියන එක විස්තර කරන එක පහසු කාර්යයක්. ලෝභය යනුවෙන් සරලව අදහස් කරන්නේ ඇලුන සිතින් යමක් පිළිබඳව සිත යොමු කිරීමයි. ලෝභයේ ස්ත්‍රී පුරුෂ කුඩා වැඩිහිටි ගිහි පැවිදි යන සියලු පුහුදුන් සිත්වල ඇති ස්වභාවයකි. එලෙස ආසාව ඇලීම සහිතව පුද්ගල වස්තු මනෝභාවයන් ආදිය කෙරෙහි අප්‍රමාණ දෑ පිළිබඳව පුද්ගලයා තම සිත ලෝභී චේතනාවෙන් කිලිටි කර ගනිමින් යදවීම නිසා විවිධ මානසික රෝග පවා ඇතිවේ. ලද දෙයින් සතුටු වීම, අල්ප ආසා ඇති බව, පෝෂණය කිරීමට පහසු අයකු වීම, තමා සතු සම්පත් භුක්ති විඳීම, අසරණයන්ට පිහිටවීම, යුතුකම් වගකීම් මනාව ඉටු කිරීම යන එකම ගුණයක් හෝ ඇතිකර ගැනීමට වෑයම් නොකරන පුද්ගලයා ලෝභී පුද්ගලයෙකු වෙන අතර දැඩිසේ වෙහෙස කර සහ සමාජීය පුද්ගලයෙකු ලෙස සමාජයෙන් කොන්වීම පදනම් කරගෙනද පීඩාවට පත්වේ. ඒ විදිහට කිසිදු වගකීමක් සමාජය වෙනුවෙන් තමා වෙනුවෙන් සිද්ධ කරගන්නේ නැතිව ලෝභීව කටයුතු කරන පුද්ගලයා මානසික පීඩාවකින්
තෙරපුණු කෙනෙක් බවට පත්වෙනවා, සමාජයේ විසින් පිළිකුල් කරන පුද්ගලයෙක් බවට පත්වෙනවා, තමාට තමාම බරක්, තමාට තමාම වෙහෙසකර මානසික ස්වභාවයකින් පසුවන කෙනෙක් බවට පත්වෙනවා. ලෝභී චේතනාවෙන් ලද දෙයින් සතුටු වීමේ ගුණාංගයෙන් තොරව කටයුතු කරන පුද්ගලයා. දෙවන අකුසල මූලයේ ලෙස දැක්වෙන ද්වේෂයත් ලෝභය හා සම්බන්ධව පවතින අකුසලයක්. ලෝභය හා සම්බන්ධවම පවතින අකුසලයක් තමයි දෙවනියට සඳහන් වෙන අකුසලය දේශය. දේශය කියන අකුසලයේ මූලය තමා ආසාවෙන් සතු කරගෙන තිබෙන සියල්ල කෙරේ යම් හෝ හානියක් පීඩාවක් ඇතිවෙනු දක්නට ලෝභී පුද්ගලයා අකමැති. ලෝභකම තියෙන පුද්ගලයා, ආසාව තියෙන පුද්ගලයා තමන් සතුව තියෙන වස්තුවක් හෝ තමන්ට අයිති පුද්ගලයෙක් හෝ තමාගේ ඥාතියෙක්, හිතවතෙක්, තමන් සන්තක දෙයක්, තමාට අයිති දෙයක්, මේ දේවල් විනාශ වෙනවට, වෙනස් වෙනවට, වෙනත් කෙනෙක් පාවිච්චි කරනවට, වෙනත් කෙනෙක් පරිහරණයට ගන්නවට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා දේශය කියන එක හට ගන්නවා. තමන් අකමැති දේවල් එක්ක ගනුදෙනු කරන්නට සිද්ධ වුණාට පස්සේ, තමන් අකමැති දේවල් සිද්ධ වෙනකොට තමයි දේශය කියන එක මතුවේ. ලෝභී පුද්ගලයා තුළින් දේශය කියන එකත් ඇති වෙනවා. ඒ වගේම දේශය කියන එක සාමාන්‍ය පුද්ගලයාට ඇති වුණාට පස්සේ ලොකු විනාශයක් සිද්ධ වෙනවා. අන් අයෙකු තමන්ගේ යමක් පරිහරණය කිරීම, තමාගෙන් යමක් ගිලිහී යෑම වැනි දෑ නිසා දැඩිසේ දේශ සහගත වන පුද්ගලයා ඒ හේතුවෙන්ම මානසික රෝගී තත්ත්වයන්ට පත්වේ. මානසික රෝගීන් තත්ත්වයන් වලට පවා පත්වෙනවා. ඒ විදිහට දේශ සහගතව කටයුතු කිරීම නිසා වෙහෙසට පත්වේ. එබැවින් සන්තානයේ සහ මුලින්ම පරිහානියට පත්වේ. දේශය ඇති වුණාම වෙහෙසට පත් වෙලා කායිකවත් රෝගී වෙලා, මානසිකවත් රෝගී වෙලා, සහ මුලින්ම සන්තානයේ තුලින් රෝගාතුර තත්ත්වයට පත් වෙනවා, පරිහානියට පත් වෙනවා. අනතුරුව දැක්වෙන අකුසල මූලය වන්නේ මෝහයයි. මේ හුදෙක් සමස්ත සංසාරයේම පුද්ගලයන් නිර්මාණය කරදී සන්තානගත සියලු පීඩා ඇති කරන්නට හේතුවන මූල හේතුව. අවිද්‍යාව විදිහට සඳහන් වෙනවා පටිච්ච සමුප්පාදයේදී. මේ ඒ අවිද්‍යාව කියන ඉගැන්වීමම එක්තරා අවස්ථාවක් විදිහට තමයි මෝහය අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. නොදැනීම, අනවබෝධය, සත්වයා සහ ලෝකයේ පිළිබඳව නොදැනීම, කර්මය, කර්මඵලයන් පිළිබඳව නොදැනීම, චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව නොදැනීම, ලෞකික ලෝකයේ තුල පවතිනා වූ කෙටිකාලීන අස්ථීර වූ දේවල් තුල පවතින කෙටිකාලීන සැපත පිළිබඳව අනවබෝධය, මේ ආදී කාරණාවන් මෝහය යටතේ කතා කරන්න පුළුවන්. මෙම මෝහය නම් අකුසල මූලයේ නිසා සංසාරයේ පුරාවටම පුද්ගල సంతානිය දුකටපත් කරවමින් පීඩා ඇති කරයි. පීඩා ඇති කරන, පීඩා ඇති වෙන තත්ත්වයටපත් වෙනවා. මේ විදිහට පුද්ගලයා సంతානමය වශයෙන් සිතින් පීඩාවටපත් වෙන, හිත පිරිහීමටපත් වුණු කෙනෙක් බවටපත් වෙනවා. ලෝභ, දෝෂ, අමෝහ, ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හිත කිලිටි වුණාට පස්සේ, හිත කිලිටි කරගත්තට පස්සේ ලෝභ, දෝෂ සහ මෝහ කියන අකුසල මූලයන් පුද්ගලයාට, පුද්ගල సంతානයට පිරිහීම ඇති කරන ආකාරයයි අපි කතා කළේ තුන්වෙනි ප්‍රශ්නේ. දෙවැනි ප්‍රශ්නෙන් අපි සාකච්ඡා කරන්නට යෙදුනේ පළමුවැනි හා දෙවැනි ලෝභ මූල අකුසල් සිත් දෙක නම් කොට එම සිත් දෙකෙහි වෙනස සනිදර්ශනව පැහැදිලි කරන්න කියන ප්‍රශ්නය. ඊට පස්සේ ඊට මුලින් අපි සාකච්ඡා කළා අකුසල මූල තුන. ඒ අපි සාකච්ඡා කළේ ධර්මාචාර්ය විභාග ප්‍රශ්නෝත්තර අභිධර්මයේ 2017-2018 වර්ෂයේ 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1, 2 සහ 3 යටතේ ඉදිරිපත් වෙලා තිබුණු ප්‍රශ්න සහ පිළිතුරු. ඒ ප්‍රශ්න සඳහා ලකුණු දෙන පටිපාටිය අපි සාකච්ඡා කළේ. ඊළඟ ප්‍රශ්නේ ඉතාමත් ඉක්මනින් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අනිකුත් ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු හැකි ඉක්මනින් ඔබට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව ඔස්සේ ඔබට ඒ පාඩම් හදාරන්නට පුළුවන්. යහළුවන්ට, හිතමිත්‍රාදී හැම දෙනාටම මේ පිළිබඳව දැනුවත් කරන්න
තාක්ෂණය පාවිච්චි කරමින් අන්තර්ජාලය හරහා YouTube එක හරහා ඔබට පාඩම් පහසු කරගන්නට අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ඔබට හැකිතරම් හිතමිත්‍රාදීන් දැනුවත් කරන ලෙසත් සිහිපත් කරමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ පාඩමින් සමු ගන්නවා. ඔබට විභාගයේ ජයග්‍රහණය කරන්නට ශක්තිය ලැබෙන්නට ප්‍රාර්ථනා කරනවා.